විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. Hina, උඹ එන්නේ නැද්ද? මම නැගිටින්න පරක් වුණා බා. අප්පච්චි පොලිසිය යන ගමන් මාව දාගෙන ගියේ. උඹ පරක් වෙනවා කියලා කිව්වනම් මාත් පරක් වෙලනවනේ බං. මැග්බත් ආයි කරන හින්දා උඹට හොඳයි. මට විතරක්ද? ලෝකයිය කතා කරා. අපි දෙන්න පැය භාගයක් විතර කතා කර කර හිටියා. මොනවද බං එච්චර වෙලා කතා කරේ? නාට්‍ය ගැන බං. අනුරාධ සර්ණ හරි පණ්ඩිතයිනේ. මම මේ කල්පනා කරන්නේ අප්පච්චිට කොහොමද කියන්නේ කියලා. ඒක ගමක් නේ බං. කොල්ලොන්ගේ බෝඩිමක් ළඟ කියලා කිව්වහම කොහොමටවත්ම කැමති වෙන එකක් නැහැ. උඹ කොහොමද එන්නේ? අපේ මාමා කැමති වුණා බං මාව එක්කන් එන්න. බලහන්කෝ. මට නෑ නිතී එහෙම චාන්ස් එකක්. අසිනි. මම මැක්බත් දේවිය බලා ගන්නද? උඹට එන්න බැරි වෙන පාටක් නේ තියෙන්නේ. මරනවා මං උඹව. මං කොහොමරි එනවා එනවා එනවාමයි. අම්මෝ මේකිට යන තරහ. මං බීලුවක් බං කලේ. hina මං උදේ ලෙක්චර් එකට යනවා. අපි ලන්ච් එකේදී හම්බ වෙමු. Pini, pudding. Ayah ya. Kau dengar ni? Lectures. Practice nama? Mama kau itu boru kian ni. Mana aranci aku mau megbud kerana lagi. Aranci hari. Aranci hari kian ni? Orang kau mana yang makan ni? Saya pagi le dinti. Kau mana yang sihiran ni? Nih. Nih kang hinggan lagi tenatan add kerana virus ni kau paturawan ni pa. Ini kiri aye. Api campus lagi kerana. Api campus lagi practice kerana itu. Api lectures padu kerana itu. Itu muka ada tiada perasaan. Enak kau itu kerana. Loka aye kira campus lagi poster agan aku kira. Maat tam hari itu dan aye kau ni kerana. Di kira mana dana kat tengah ini kiri aye kira na. Mang yang mana? Timmal mala nelagotala preme preme vinode pala timmal mala nelagotala preme preme vinode pala vire ubge gele damala preme preme vinode pala ane mutte umasai de sindulata නැහැදී නැන්ද කියලා කියලාම කටපාඩම් වෙලා නැන්ද අනේ මුතිමි අර ෆෝන් එකට රාසම් වගේ තව සින්දු දෙක තුනක් දාලා දියන්කෝ හා හා පස්සේ වෙලාවක මම මේ උඹට කියන්න කියලාම හිටියේ මේ පහුගිය දවසක අපේ ගෙදරට ආවනේ සුදු මහත්තේ සුද්දේ නෑ බං ආ උඹත් එක්ක බලනකොට නිකන් සුද්දෙක් වගේ තමයි. අනේ නේ කලුපුතේ. ඒ ළමයා හරි කරුණාවන්ත පාටයි. හරි හොඳයි වගේ. මට නිකන් මගේ දරුවෙක් වගේ කියලා හිතුණා. උඹලා ඉන්න වෙලාව ගාවොත් මම පෙන්නන්නම්කො. මට හරියට මතක් වෙනවා බං ඒ ළමයා. නැන්ද සින්දු අහලා අහලමද මන් දන්නේ හරි බොළඳ වෙලානේ නැන්ද මොකද්ද නැන්ද අනේ පලයන් යන්න නේ පුතේ ඇත්තමයි මම මේ දැන් ඩිංගකට කලින් උයන ගමනුත් කල්පනා කරේ
උඹගේ යාළුවෝ ටික මෙහාට ආපු එක මට කොයිතරම් නම් සැනසීමක්ද පුතේ. නැත්තං ඉතින් ඉස්සර මං එක එක දේවල් හිත හිත කොච්චර දුකින්ද පුතේ හිටියේ. නැන්ද සතුටින් ඉන්නකෝ. නැන්ද ලස්සනට ඉන්න. හැබැයි නැන්දේ අර 10 15 25 කෑලි එල්ලන එක නම් හරි කැතයි නැන්දේ. මොකද්ද කැත වැඩේ? නැන්දත් හරියට ආණ්ඩුව බදු ගහනවා වගේනේ. නැන්දගේ ලස්සනට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක කැතයි නැන්දේ. හරීටි. මොකද්ද කැත මොකද්ද හොඳ? නැන්ද තව රුපියල් 500ක් එකතු කරන්න. ඊට පස්සේ ඔය ලයිට් නිවන කතන්දරයි ට්‍රැක්ටර් වලට ගෙවන කතන්දරයි ඒව හරි කැතයි නැන්දේ. වස ලැජ්ජයිනේ. ඉතින් ඔබ කලින් කියන්න එපේ පුතේ. මොකද මං මීට කලින් ගෙවල් කුලියට දීලා තියෙනවද? අනේ පුතේ මම හිතාගෙන හිටියේ මං හරි සාධාරණයි කියලා. නැන්ද සාධාරණයි නැන්ද හොඳයි. මං නිකමට කිව්වා කියලා හිතාගන්නකෝ. ඒක මිසක්. පුතේ මේ ලෝකා තාමත් අර නව්‍ය කිල්ල ගැන හිතනවද? නෑ ඌ ඒක අමතක කරලා නැන්දේ. මටත් ඉතින් නව්‍ය කිල්ල ගැන දුකයි බං. පපුව හෝස් ගාලා දාලා යනවා මතක් වෙනකොට. දෙවියන් කොතමන් දෙවියන් නින්දේද අහෝ නුඹලා නින්දේද අහෝ නුඹලා. පෑස් වැලියු පැක් රුපියල් 100ක වාසියක් දැන් රුපියල් 725යි. දැන් ග්‍රෑම් 25 ග්ලෝ ඇන් ලව්ලි ෆේස් ක්‍රීම් එකකින් රුපියල් 95ක ඉතිරියක්. නතර වෙන්න නැතුව පස්සෙන් මේ යන්න තිබුණානේ. යන්නද මැඩම්? අර මැරේක් වගේ කැවිලා මගේ ඇඟේ හැපුණානේ. ආව එතන කෙලිම දඩෝරියා. ආචාර්යනේ එන ගිනි තමයි මගේ ඔළුවට කඩා පාත්තේ. කොහොමනම් මගේ කේන්දරේ කියලා තියෙන පොඩ්ඩක් මේ දවස්වල පරිස්සම් වෙන්න කියලා. ඉතින් මං ආපහු හැරිලා බඩු ගොඩක් තිබ්බා කිව්වනේ. ඔව් මලු කීපේකම බඩු තිබ්බා. අයිතේ අවුලකට නම් ඇති හොඳට. මට මතක විදිහට නම් අනුරාධගේ කවුරුත් ඒ පැත්තේ නැහැ. මේ සර් ඒ හරියේ බෝඩ් වෙලාවත් හිටියද මැඩම්? අදනි කොහෙද ඉති කැම්පස් එකෙන් අවුට්ලා දැන් අවුරුදු 25ක් වැඩිනේ. ඔහේ මතක හිටින්න මේ කෝකටත් ඔය බෝඩිම තියෙන තැන පොඩ්ඩක් හොයලා බලනවා. හැබැයි මැඩම් මන් නම් හිතන්නේ නැහැ දරු පවුලක් කරගහ ගන්න තරම් සර් මෝඩි කියලා. කවුද දැන් එහෙම කිව්වේ? ඒ පොඩ්ඩක් කලබල නැතුව හොයලා බලමුකෝ. සර්ගේ සාක්කුවේ තිබිලා 4400ක බිලක් හම්බුණා. ඔසුසලකින් ගත් එක. ඉතින් මැඩම් මේක කෙලින්ම සර්ගෙන් අහන්න එපා. සර් කවද්ද කෙලින් උත්තරයක් දුන්නේ? උජිත් ලබන සඳට අර ගත්ත ගල බෝරි දාන්න. ඔයාට වැඩ වැඩි වෙයි. මං පඩිත් වැඩි කරන්නම්කෝ. ඒ හන්දා මේ දවස් දෙක තුනේ මේ වැඩේ බලන්න. හරි මැඩම් හරි. අපරාදේ මට ඊයෝක අතටම අල්ල ගන්න තිබ්බා. කොහෙද ඉතින්? හැබැයි මැඩම් ওই කෙල්ලගේ මූණ පොඩ්ඩක් මට බලා ගන්න තිබ්බා නම් හොඳටම ඇති. දුවේනෝ. මාමා. ගියන් ගෙට. ටේක හැදුවා. කේක් කැල්ලකුත් තියෙන හින්ද මං අරන් ආවෙනේ. ආ යම් මං එන්න. ඉස්සර 100ත් එක්ක මම වත්තේ ඇවිදවිද කතා කරනව මතක් වුණා. දැන් අම්මත් එක්ක. ඉතිහාසයේ ආයේ සිද්ධ වෙනවා. වැඩවසන් ක්‍රමේ හැටිනේ. දුව හොඳට ඉගෙන ගන්න පාටයි නේද මැඩම්? ඉගෙන ගන්නවා වැඩි වගේ පේන්නේ දැන්. උචිත් නේ. දුවත් එක්ක එහෙම මේවා කතා කරන්න යන්න එපා.
එයා කොහොමත් ඉන්නේ මේ ලෝකෙ නෙවෙයි. පොත ඇතුලේමයි. පුතේ, ඔබ අද කීයටද යන්නේ? හවස වෙන්නේ නැන්දේ. අද ගෙදරනේ. මම තව ටිකකින් ලෑස්ති වෙලා යනවා. මේගොල්ලෝ කීයටද හිටන්නේ නේද? මං ඉතින් දැම්මනේ ගන්නෑ. මං අද පන්සලේ භක්ති ගීත පුහුණුවට යනවනේ. මට අද මේගොල්ලන්ගේ කෑම ටික බෙදලා දෙන්න වෙන්නේ නැහැ. මම මේ කල්පනා කරේ. අනේ පුතේ. ඔබ යන්න කලින් බට්ටික බෙදලා දීලා යන්න පුළුවන් නේද? උන් ඇවිල්ලා කයි නැන්ද? අනේ එතකොට මට රෑ කෑම ටික ආයෙම යන්න වෙනවා. නෑ නෑ. උන් බඩජාරිය වුණාට පොඩි මනුස්සකමකුත් ඉතේ තියෙනවා. පෙතර පණ ගන්න වෙලාවක් බල බල ඉඳලා අද තමයි තියෙන්න පුළුවන් උනේ. ඔයා බලන්න. තරහ වෙලා හිටියට ඉතින් තරහ වෙලාම ඉන්නත් බෑනේ. මං ඒ ගෙදර ගියා. අම්මනි සනීපල. ගෙදර ඔක්කොටම කන්න බොන්න අරන් ගියා. තාත්තට මාස දෙකකට ඇති වෙන්න බෙහෙත් අරන් ගියා. මල්ලිට නැංගිට පොත් අරන් ගියා. අවුරුද්දට මැති වෙන. මේ වගේ පින්කම් තමයි දුවේ කරන්න ඕන. මොකක්? දුවේ දුවන්න වෙන්නේ කවදා හරි. මාත් දැන් පින්දාම් කරන්න පටන් ගත්තා. තත්වයිසක මොනසෙට මාසයකට වැඩි වෙන්න කන්න බොන්න බේතේ තොක්කම දීලා. මේ මොකද? මටත් දැන් බයයි. මටත් බයයි. මොන කලින් නම් යන්න බෑ. මේ පිස්සු නම් කතා කරන්න හදන්න එපා. මොකද්ද බබා? එක දවසක් විතර ඇඉන්න හදාගන්න බෑද? අඩුම ගානේ සතියකට එක දවසක්වත්? හරි හරි. කලබල වෙන්න තු වෙන්නකෝ. මේ මීට පරිස්සමෙන් මේ ගමන යන්න. දැන් අර ඔයා නත්තල් සීයා වගේ ගෙදර ගියේ. මොකද ලොතරියක් අතද නේද? ඉතින් ආනෙම ගිල අතර අයිය. කද්ද බබා, ඔය ෆෝන් එක ඔෆ් කරන්නක ප්ලීස්. මම පොඩ්ඩක් සල්ලි හම්බෙන්නේ වැඩක්. මේක විතරක් ගන්න ප්ලීස්. හෙලෝ. ඔව් මට 9න් පස්සේ කෝල් එකක් ගන්නවද? මම මේ පැට්‍රිකල් එකක ඉන්නේ. ඔව්. පුළුවන් බැරි වෙන්නේ නැහැ මට. හැබැයි මට රැවිලා කෝල් එකක් ගන්නවද 9න් පස්සේ? ඔව්. හරි. ඕකේ. ඕකේ. Thank you. Bye. පිස්සු දෙන්නේ. කුරුල ඇති කරන බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී කර නැවත ඇතිවීම පාලනය කරයි ලීව ආයුෂ්.
නංගයා. මොකද? අර කාලා කණින්ට ගිහලා ගියපන් බොරුවට සපොත් අද බලන් දෙපා කියලා. රබ්බ සෙරපු ගන්න න්යාවේ. මචං. සූඳයි බා. යකෝ. අර රබ්බ සෙරපු తిన තැන් වලට ගිහලා උඹලගේ සයිස් වල සෙරපු තෝරගනි. ලැජ්ජයි බා. ඉස්සල්ලා අපි මේ 3000 බලලා ඊට පස්සේ 200 300 වටයක්. තොටෝර දෙයක් කරා. ඒ ඩංකල් ලගේ සෙබළු හිඟන්නුද බා? මේ රබර් සෙරපු දාන්නේ. එයි. කට වහගෙන තෝරගනි. ඒක තියනවා. මේ මේක 4000යි බා. මට හොඳයිනේ. යකෝ. ඩංකන්ට රුපියල් 200 ප්‍රොඩක්ෂන් එකෙන් වෙන් වෙලා තියෙන ඔන්නෝක කියපන්. අරුන්ට ගිනි තියන්න තෝ වර නාට්‍ය සෙට් එක ගොඩ ගැහුවේ නැත්තම් අපි නාට්‍ය දාන්න සපත්තු සෙරපු නෙවෙයි. අඩෝ එහෙම කියන්න එපා බං. මොකද්ද බං? මේ 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 දැන් ඉන්නේ හිඟන්න දාන්නේ බූට් සපත්තු. රජවරු දාපන්කෝ මේ 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 රබර් සෙරප්පු. දුක. මචං මොකද්ද මචං ඒ ගලපන්න පුළුවන් සූත්‍රය? ඒක මචං 5x වර්ගමූලයේ y 63. සීරියස්ලි? සන්තෝසයි නේ. ඒ ලැජ්ජයි බං මේව දාලා රඟපාන්න. මචං සපත්තුවක් දැම්මනම් පොඩ්ඩක් උසර පේනවා බං. ගන්න එපා යකෝ. මිසු බලගෙන. ලෝකට කියලා අවසර අරන් දියන්කෝ මචං. සපත්තු දාන්න. ඊනට වඩා චුට්ටක් උසට ඉන්න ඕනේ මචං. පලේ යන්න. මචං. නැන්දට කිව්ව නම් පරණ සිරප්පු ටිකක් හොයලා තියෙන්නේ බං. ඒක හරියන්නේ නැව. ගෝල් ස්ප්‍රේ කරන අලුත් දෙබේ. මට නම් සපත්තු දෙකක් ගත්ත කාලයක්වත් මතක නෑ බං. මචං මේ දැන් උඹලගේ සයිස් එකට හැක් තෝරන්නත් තියෙනවා. අරුණ පොඩක් කියන්න ඉක්මන් කරන්න කියලා. මසන්නේ මේ උඹලා අල්ලගන්නේ. සාමිට මට ඇත්ත කියනවා. තමසිල් මොකටද ලක්ෂ 7ක්? හරි මේ තාත්තගේ මලගෙයත් එක දුක් වෙවි ඉද්දැද්දි. තමසිල් මොකද අරමුණ ආඩගම.